ර්මා සාසනාව වැඩමහිදින ගෞරෝණීය දේශකයණන් වහන්සේ පානදුර අරියවංස ධර්මායතනාදී කාරෙ පූජපාද දමගොල්ලේ පදුමසිරි ගෞරෝණීය ස්වාමිද්‍රයණන් වහන්සේ. අද ධර්මානු ශාසනාව දායකත්වයන් ගිරුල් මත්්‍යගම පදිංචි සීතා පියසීලී දායබර භාරයාව තමඟ පුතා දීනියන්ග දෙනා සහ බෑනා සමගල්ලේ ලිය. රබක්කන පහළකොටුව වල්ගම ලිපිනේ පදිංචි ඩම් විමලාවතය මැණිකේ ඇතුළෝ පවු්ලේ සියලූම දෙනා. පොලියාපිටිය මෝහිංගම ලිපිනේ පදිංචි ප.ම් කරණාවත විශ්්‍රාමික ගුරුමාතාව ඇතුළෝ පවුලේ සියලූම දෙනා. පොල්ගහ වෙල ඈපාකන්ද දෙනියවත්ත ලිපිනේ පදිංචි විශරමලත් පාඩසාලාචාරණි ඥානලට බෝධරගම මහත්මේ ඇතුළෝ පවලේසිියලුම දෙනා. අංක තුන්සිය පනස්නමෙන්සි ගොඩල් ඉහලපාර මොරවින්න පානදුර ලිපිනේ පදිංචි T.ජ කුමාරි මහත්මේ ඇතුළෝ පවලේසිියලූම දෙනා. අංක එකසි අනුවලට රත්මල් දෙනිය පන්සල පාර පන්නිපිටිය ලිපිනේ පදිංచි සුබරත්ත මැනිිකේ මහත්මින් ඇතුළෝ පවුලේ සියරූම දෙනා ප්‍රාගම කපු ඇවපාරේ පදිංචි මහේසිය තිළගරත්ත මහත්මේ ඇතුළෝ පවුල්ලේ සියලුම දෙනා. අංක හැත්තැපහ සී එක ගණය අරඹ බේදුවර ලිපිනේ පදිංචි එම්මම් ඒරෝෂා සනමාලි ගල්කඩුව ඉමදුව ලිපිනේ එම්මම් නිසංසලා පත්ම කුමාරේ මුදුගමුව වැලිගම ලිපිනේ එම්මම් චන්තිකා ලක්මා ලිසා හා එම්මිම් චතුරිකා ශ්‍රීමාලියයන දියනියුරුන් සියලූම දෙනා සමඟ. මීරිගම හකුරුකුමර පට්ටිය කුඹරවර්තර අංක දෙසිය පහින් පනස් නමේ ලිපිණි පදිංචි K.IRර් ආලියදා සමහත්තා ඇතුලෝ පවු්ලේ සියලූම දෙනා ධර්මානු ශාසන පැවත්වීම සඳහා ගෞරෝණීිය දෙසකනන් වහන්සේට ඔබා අප පෙනුවින් දැහැත්වටටිය පූජකරුණු ඩැබුවේ මීරිගම හකුරුකුමර, ප්‍රට්ිය කුමර වර්ත අංක දෙසිය පහින් පනස්නමි ලිපිණ KIR ආලියදා සමහතා විෂිනොයි. සුපින්වතුනනි අපිදැන් ධර්මස්ශ්‍රවනය කිරීම සඳහා තිසරණය සහිත පංචසලේ සමාදන්නුවීමට නමස්කාරෙහ කියමෝ. අවසරයි ස්වාමින්වන්ස. නමෝතස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස වගවතෝ රතුෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරණගච්ඡාමි බුද්ධන් සරණගච්චාමි දම්මන් සරණගච්ඡාමි නමන් සරණගච්ඡාමි සංගහන් සරණගච්ඡාමි සංගන් සරණගච්චාමි දතියන් පිබුද්ධන් සරණග්ච tiyampi budhan sarang ga cami duteang pedhambang <muchas> sarreang ga cami tiyampi dhaman sereang ga cami duteang peanghang sarreang ga cami tiyampi sanghang sarang ga cami Taangpi budhang sarreang gai Tayampi buddan Serang gacai Taangmpidhamang sareang gacami Thyampi dhaman Serreang gacai Taangmpianggang sarreang gacami Thyampi sanghang serreang sanghan gacai සරනාගමනං සම්පුඩන් ආමබන්තේ පානාතිපාතාවේරමනී සික්කහාපදන් සමාධයාමින් පානාතිපාතා වරමණී සිඛාපදන් සමාධයාමේ අදිින්නාදානාවේරමනී සික් කාපදන් සමාධයාමි අනිින්නදාන වරමනේ සිඛපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරාවේරමනී සික්කාපදන් සමාධයාමින් කාමේ සුමිච්රමනේ සික්කාපදන් සමානියයාමි. මසාවාදාවේරමනී සික්ඛපදන් සමාධයාමි මසාවාදා වරමණී සිකාපදන් සමාධියාමි සුරාමේරය මජ්්‍යපමාදට්ඨානාවේරමනි සික්හාපදන් සමාධයාමි සුරාමේරය මජ්‍යපමාදට්ටාන වේරමනී සිකාපදන් සමාලයාමි තිසරණන සද්ධිං පංචසීලං ධම්මන්සාදුකං සුරක්කිතංකත්වා අප්මාදේන සම්පාදේත සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තුදේවතා. සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයං බදන්තාා දම්මස් සවන කාලු අයං බදන්තාා නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුත්දස්සේ වශනාවන්ත සත්පුරුස පිම්බතුනි ධර්මානු සාත්සනාව සඳහා මාතෘකා කරගත්තේ බෞද්ධයාගේ අත්පොත හැටියට සලකන ධම්ම පද ග්‍රන්තයට ඇතුළත් බුද්ධ වක්ගේට අයිති ගාතා ධර්මතුනක්. මේ ගාතා ධර්ම මහාකාරුණික බුදුරජාණන් වහන්සේ, දේශනා කරන්ටය දුනේ සැවට්නුවර ජේතවනාරාමේදී. ආනන්ද හාමුතු්‍රුවෝ උදෙසා මේ ගාතා ධර්මතුන දේශනාකරන්ටේ දුනා. ගාතා ධර්මතුනෙන් පැහැදිලිවන අරථය සියලුම දෙනාට කියලදෙන්ටයි පළොමයම්ම අදහස් කර ගන්නේ. සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උප සම්පදා. සචිත පරිියෝ දපනං ඒතං බුද්ධාන සාාසනන් සියල්ලු පවු නොකළ යුතුයි කුසල ධර්මයෝ සිද්ධ කළ යුතුයි තුන්දොර සම්බර කරගත යුතුයි සියල් බුදුුවරයාණන් වහන්සේලාගේම අනුසාසනාව කන්ති පරමන්තම තිතික්කාා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බ ජිතෝප අරෝපගාතිී සමනෝ හෝති පරං වෙහෙට යන්තු. ඉවසීම උතුම් වූ තපස් ගුණයක්. සියලු බුදුවරයාණන් බහන්සේලාම නිර්වාණය උතුම් යැයි දේශනා කරනවා. සතෙක් ගාතනය කරනවනං, මරණයට පත්කරවන වනං ඒ තැනැත්තා පැවිද්ධෙක් නොවේ. සතකුට පීඩා ඇතිකරවන වනං, දේ සිද්ධ කරන තැනැත්තා පැවිද්දෙක් නොවේ. අනුපවාදෝ අනුපගාතුෝ පාති මොක්කේච සංවරු මත්තඥුතා චභත් අස්මින් පන්තංච සරිනාසනං අධිචිත්තේ චආයෝගෝ ඒතන් බුද්ධාන ශාසනන් අනුන්ට දෝසාරෝපන නොකළ යුතුයි. අන්‍යන්ම ගාතනය නොකළ යුතුයි පාති මොක්කේච සංවරු පාතිමෝක්ෂ සම්වරයෙන් දුත්තවිය යුතුයි මත්ත්‍යුතාච භත් අස්මින් පන්තංච සයිනාසනං ආහාරයේ පමණ දැනගත යුතුයි වනසෙනසුනට සිත් අලවාවාසය කළ යුතුයි අධිචිත්තේච ආයෝගෝ ඒතන් බුද්ධාන ශාසනන් විදර්ශනා වඩමින් සමවත්සුව ලබන්ට කටයුතු කරගත යුතුයි මේ බුදුරජාණන් වහන්සේලාගේ අනුශසනාව වාසනාවන්ත සත්පුරුෂ පින්මතුනි පෙම්වත් සියලුම දෙනාට මේ ගාතා ධර්මතුන්නට අන්තර්ගත වන දහම්කරුණු කිහිපයක් විස්්තර කරලා දෙෙන්ට බලාපොරොත්තු වෙනවා. සංසුම්මනසිං ධර්මානු ශාසනාව ශ්‍රවණය කරන්න. බණපදය දහරණය කරගන්න ඒ අනුව ජීවත් වෙන්න මහන්සිගන්න මෙලව ජීවිතය සැපවත් වෙනවා පරලොව ජීවිතයේ වාසනාවන්ත වෙනවා කවදා හෝ දවසක උතුම්ම නිවනින් සැනසෙන්ටත් වාසනාව ලබනවා පිම්බතුන මහාකාරුණික බුදුරජාණන් වහන්සේ මේ ගාතා ධර්මතුනින් විශේසයෙන්ම ශාසන බ්‍රහ්ම චරියාබේ හැසිරෙන්න භික්‍ෂූන් වහන්සේලාට පිළිපැද යුතු ආකාරය පැහැදිලිකොට දේශනා කළ තියෙනවා පෞකම් සිද්ධ කළොත් දුක්විඳින්ට ලැබෙන්නේ එනිසා දුකින් මිඩෙන්න පෞසිද්ධ නොකළ යුතුයි කියලා දේශනා කළ කුසල ධරමයෝ සිද්ධකළොත් සැපවිඳින්ට ලැබෙනවා මනුස්සලෝකයේදිවියලෝකයේ උප්පත්ය ලබමින් මහත්තුූ සම්පත් මිඳින්ට ලැබෙනවා. කුසල ධර්මයෝ සිද්ධ කරගත යුතුයි කියලා. මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ. තුන්දොර සම්බර කරගත යුතුයි. තුන්දොර සම්බර් කරගන්ට කියලා දේශනා කෙරුවේ. බාහිර ලෝකයේ පවතින අකුසල චෛතසික ධර්මයෝ සිතට ඇතුළවීමෙන් සිත කිලිටි වෙන නිසා රාගයත් දවේෂයත් මෝහයත් බාහිර ලෝකයේ තුළින් සිතට ඇතුළු වෙන අකුසල ධර්ම මේ වගෙන් මිදන්න තුන්දොර සම්බර් කර ගන්න කියලා මහාකාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කලා දේශනාව සෑම බුදුකෙනකුන් වහන්සේම සිද්ධ කරනවා. කන්ති පරමන් තමෝති තික්කා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහිපබ්බ ජිතෝ පරූපගාති සමනෝ හෝති පරං විහේට යන්තුෝ ඉවසීම උතුම්ම තපස් ගුණයක් ජීවිතට මොන විදිහේ පීඩාවල් ඇතු වනත් ඉවසීම ප්‍රගුණ කරගත්තොත් ලබන්ට බැරි ජයනෑ බලාපොරොත්වෙන හැම ජයක්ම ලබන්ට පුළුවන්. නිබ්බානං පරමං වදන්ති බුද්ධා පාරමී ධර්මයෝ පුරාගන ලොවතුරා බුද්ධත්තය ලබන බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා නිර්වාණය උටුම්මූ සැපයක් හැටියට ජාතියක් ජරාවක් සෝකයක් දුකක් මරණයක් නැත්නම් එතන නිවීම මෙන්න මේ උතුම් නිවීම නිර්වාණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නහි පබ්බජිතෝ පරෝප ගාති කොච්චරනම් සත්වයන්ව මරණයට පත්කරනවාද. ලෝකයේ ජීවත්වන කිසිදු සත්වයෙක් මරණයට පත්වෙන්ට කැමති නෑ. කෙනෙක්ම කැමති ජීවත්වෙන්ට යම්කිසි ටැනැත්තෙක් ජීවත්වන සත්වයකු මරණයට පත් කරනවනම් ඒ තැනත්තා ප්‍රාණගාතයේ කියන අකුසල ධර්මයට හිමිකන් කියනවා තපස් ගුණයන්ගෙන් යුත්ත භික්ෂුවක් වෙතුත් ඒ භික්‍ෂුව කවරදාක්ුවත් සතෙක්ව ගාතනය කරන්නේ මරණයට පත්වන්නේනෑ බුදුරජාණන් වහන්සේ ඒ නිසාම දේශනා කරනවා සත්වයෙක් මරණයට පත්කලානම් පත්කරනවා නම් ඒ ක්‍රියාව සිදත කරන්නේ පැවිනෙක් නොවන බව පැවිද්ධ කියන කෙනා ඒ අනුව කොච්චරනම් සම්බර සීලයකින් යුද්ධ කෙනෙත්ද කියන වග පින්වත් ඔබ සියලො දෙනා හොඳට අවබෝධ කරගත යුතුයි සමනෝ හෝති පරං වෙහයට යන්තු යම් කිසි කෙනෙක් තවත් කෙනෙක්ව පීඩාවට පත් කරන වනම් ඒ පීඩාවට පත්වන තැනැත්තාට පීඩාව ඇති කරන තැනැත්තාබෙත් නම් ඒ පැවිද්දිෙක් නොවෙයි කුරක් හුම්බියකුටවත් ඒ අනුව පීඩාවක් නොකරන කෙනෙක් වෙතුොත් ඒ භික්‍ෂුව බව මහාකාරුණික බුදුරජාණාන් වහන්සේලා දේශනා කරන්ට දුුණා එනිසාම මේ අනුශසනාවත් මහාකාරුණික බුදුරජාණන් වහන්සේලාම දේශනා කරන එකක් අනූපවාදෝ අනූපගාතෝ පාති මොක්්‍යේච සංවරු මත්තඥුතාච භත් අස්මින් පන්තංච සයනාසනං අධිචිත්තේච ආයෝගෝ ඒතන් බුද්ධාන ශාසනන් අනූපවාදෝ අනුන්ට දොස් නොකිය යුතුයි අනුන්ට දොස් කියන තැනැත්තා කයි ආකාරයටද දෝෂාරෝපන කරන්නේ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ අනුන්ට දෝසාරෝපන කරනවනම් කරන්ට පුළුවන් ක්‍රම දහයක් තිබෙන බව දේශනා කලා ජාති නාම, ගෝත්‍රකුල කර්ම, කල්ප, ආබාධ ලිංග ලේස ආපත්ති මෙන්න මේ දහයංගින් එකක් වු මුල් කරගෙන යම් කිසි කෙනකුට දෝසාරෝපන කරන වනම් ඒටැනැත්තාත් පැවිද්ධෙක් නොවෙයි සම්බරශීලය කියන්නේ පුදුමාකාර විදියේ වාසනාවක් සලසන සීල සම්පත්වයක් ඇතැම් උදවිය අනුන්ට දෝෂාරෝපන කරනකුට ඒ තැනත්තා ලබාගත්තා වූ ජාතිය සේපත් කරනවා ලෝකයේ ජීවත්ව මිනිස් වර්ගයා ගත්තොත් එකම ජාතියක් සුදදුකල්ලු වසයෙන් බේදබින්න බවට පත් වනාට ඇස්කල් නාසාදී ඉඳුරන් හැම කෙනාටම පිහිටල තියෙන නිසා කිසිිම වෙනසක් දකින්ටනෑ මිනිස් වර්ගයා ඒ අනුව එකම ජාතියක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ිධ සත්තු අතර වෙනස්කම් තියෙනවා ජලයේ ජීවත්වන මස්සියාට ගොඩ ජීවත්තෙන්ට පුළුවන්කමක් නෑ ගොඩ ජීවත්වන සත්වයාට ජලයේ ජීවත්තෙන්ට පුළුවන්කමකුත් නෑ ඒ අනුව ඒ සත්තුන් අතර වෙනසක් තියෙනවා මිනිස් වර්ගයා අතර එබඳු වෙනසක් නෑ. ජාති ආගම්බේද මුල් කරගෙන යම කෙනකුට දෝෂරෝපණ කරනවනන් ට නැත්තා අඥඥානය කැටියටයි සඳහන්කරන්ට පුළුවන්කම තියන්නේ. මෙබ දුක්‍රියාවන් සිද්ධ නොකළ යුතු බව මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ආක්‍රෝස කිරීමට හේතුවන කරුණු දහයම මේ මොහොතේ එකින් එකට විස්්තර කරන්ට පුළුවන් වනත්. කාලයේ මදි නිසා බංකෙටීන් ඒ බව විෂ්තර කරන්ට ඒදනේ. අනූපවාදෝ අනූප ගහතෝ ඉළඟට යම්කිසි කෙනෙක් ඉදිරි පත්වෙනවනන් සත්වයන් ගාතනය කරන්න. මේ වෙනකොට ලෝකයේ කොච්චරනම් සත්වයා මරණයට පත්කරනවද. ඇතැම් උදවයේ හිතනවා ලෝක උපපත්තිය ලබන ඇතැම් සත්වයෝ මනුස්සයාගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා බව. මනුස්සයාගේ ජීවිතය පැවැත්මට කිසිුඳු සත්වයෙක් උපත්වය ලබල නෑ. හැම සත්වයෙක්ම උපපත්වය ලබන්නේ ඒ සත්වයාගේ කර්මානු රූපීව කර්මයට අනුව එ නිසා හේතුඵල ධර්මයට අනුව උප්පත්තය ලබන ඒ සත්වයෝ කරදරයකින් තොරව ජීවත්වෙන්ට කැමැති. එ නිසා යම්කිසි කෙනෙක් සත්වයා ගාතනය කරනවනම් ඒ ක්‍රියාව කරන තැනැත්තා පැවිද්දෙක් නොවෙේ. මත්ත්ඥතාච භත්තස්මින්. අනුභව කරන ආහාරයේ පමණ දැන යුතුයි. තුන් ලෝකේටම ශ්‍රේෂ්ඨ ලොතුරා සාන්තිනායක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම්පිවේ අලම්පාසු විහාරාය පහිතත්තාස බික්කුණෝ කියලා. භික්‍ෂූන් වහන්සේලාගේ සුකවිහරණය උදෙසා ආහාරය පමණ දැන කටයුතු කර කළ යුතු බව මේ ගාතා ධර්මයෙන් දේශනා කළා. ලෝකයේ උපදින සත්්‍රයා, රස ආහාර අනුභව කරන්ට කැමැති ආහාරයට ගිජුවන බව අත්හරින්ට අකමැති රසට කොච්චර ආහාර ලැබුණත් තවත්ටික වෙලාවකින් ඊට වඩා රස ආහාරයක් ලැබෙනවනං ඒකට බොහොම කැමැත්තක් ඇතිකර ගන්නේ තමයි ලෝකයේ ජීවත්වන සත්වයාගේ ගතිය ලස්සනය සසරදුකින් මිදන්න සියලුදුක් නැති කරගන්න කටයුතු කරන භික්ෂුවක් වෙතොත් ආහාරයට ගිජවම අත්තාල යුතු බව දේශනා කරනවා ඒ අනුව ආහාරයේ පමණ දැන කටයුතු කිරීම වැදගත් බුදුරජාණන් වහන්සේ මේ ආහාරය පිළිබධව බැදගත් කරුණු කිහිපයක් දේශනා කරලා තියෙනවා පිම්බතුනි ඒ වැදගත් කරුණු කිහිපය ඔබට පැහැදිලි කරලා දෙෙන්ටත් මං අදහස් කර ගන්නවා පිින්ඩු පින්ඩුක්කට අනුභව කරන ආහාරය කොටස් කිහිපේකට විෂ්ටර වෙනවා කබලිකාරය පස්ස ආහාරය මනෝ සංචේතන ආහාරය විඤ්ඥාන ආහාරය හැටියට පිු පිට්නු කොට හොදිබත්මාලු ආදිය වැැලඳීම කබලිකාරයේ හැටියට සඳහන් කරන්නේ. පැවිද්දෙක් වෙතොත් දවසකට ආහාරය දෙවේලක් ගන්නවා. ඒ දෙවේලක් වලදන භික්ෂුව ආහාරය පිළි බඳව සිහිපත් කරන්න ක්‍රමබේදයකුත් තියෙනවා. ආහාරය රසවේවා එහෙමත් නැත්තම් ප්‍රියගතියක් ඇති නොවන්න තත්වයට පත් වු ආහාරයක් වේවා භික්‍ෂුව ඒ වල දන්නේ විනෝදය පිණිසවත් සතුට පිණිසවත් කෙළු දොලින් ජීවත් වෙන්ටවත් නෙමෙයි. සරීරයේ අඩුතැම් පුරුවගන්න සරීරයේ පැහැය සුරක්ෂිට කරගන්නවත් නෙමෙයි. ශාසන බ්‍රහ්මචරිියාවේ හැසිරීම උදෙසා ශක්තිය ඇතිකරගන්න. මෙබඳු අදහසකින් ආහාරයේ වලදන භික්‍ෂුවක් වෙතුොත් මාලු බත් ආදිය එකට මිස්සර කරලා අනලා ගුලි වශයෙන් සකස් කරගෙන වලදනවා ඒ වලඳන ආහාරය ප්‍රනීතයි කියලවත් රසයි කියලවත්බලදන්නේ නෑ ආහාරයට ඇල්මක් නැතුව වලදවා වලදන ආහාරය කබලිකාර ආහාරය. ආහාර අනුභව කරනකුට ශරීරයේ ඉන්ද්‍රයන් වැඩෙන්ට ගන්නවා. එක් තැනකද මේ ජීවිතේ ජරාවට පත්්‍රීම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙන්න මේ ආකාරයට ආයුනෝ සංහානි ඉන්ද්‍රයා නම් පරිපාකෝ එදම්බොච්චති ජරා කියලා. මෙන් පැහැදිලි කරන්න කුමත්ද. ආයුස්සේ ගෙවෙලා යනවා ඉන්ද්‍රියෝ දුර්වල වෙනවා. එනිසා ජරාවට පත්වෙනවා. මේ ජරාවට පත්වන ඉන්ද්‍රයන් යම් පමණක ප්‍රාණුවත් භාවයට පත්වෙනවද එකට හේතුව ආහාරය. ආහාරය ගැනීම තුළින් ශරීරගත ඉන්ද්‍රයෝ වැඩෙන්ට වැඩෙන්ට බාහිර ලෝකයේ තිබන රූපත් දකිනවා. සබ්දත් ආනුව එනිසාම දකින රූපය නිසා අහන සබ්දේ නිසා ඒවට ඇලෙනකුට ගැටෙනකුට ත්‍රිවිධ වේදනාව හටගන්නවා. අන්න ඒ වේදනාව හඳුනොනවා පස්ස ආහාරය හැටියට. මනෝ සංචේතන ආහාරය. සිත ප්‍රධානබීමෙන් භවයෙහි යම් කිසි තැනක ප්‍රතිසන්ධයක් ලබනවා මෙන්න මේ ප්‍රතිසන්ධයේ ලැබීම සිද්ධවන්නේ මනෝ සංචේතන ආහාරය නිසා සිත ප්‍රධානවීමෙන් යම් තැන ප්‍රතිසන්ධයක් හටගත් අද එසැනිින්ම නාම රූප දෙක හටගන්නවා සිද්ධ වන්නේ බඤ්ඥානා ආහාරය නිසා ආහාරය තවත් කිහිපේකට විෂ්ටර කරනවා ඒ විෂ්ටර කරන්නේ කබල්ලි කාරය මුල්කරගෙන ඥාත පරි්ඥා තීරණ පරි්ඥා පහන පරි්ඥා ආදී වසයෙන් මේ කරුණු තුළන පැහැදිලි කරන්නේ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ ආහාරය පවතින්නා වූ බැඳීම ඇලීම දුරු කරන ආකාරය. මත්ත්ඥොතාචභත්තස්මින් මේ විදිහට ශාසන බ්‍රහ්ම චර්ියාවේ හැසිරෙන භික්ෂුනිි උපාසක උපාසිකා කියන සෙව්වන පිරිසම ආහාරේ පම්මණ දැන කටයුතු කරනකුට ආරක්ෂා කරගන්ට උත්සාහ කරන ගුණධර්මයෝ මැනවින් සුරක්ෂිත කරගන්ට පුළුවන් පන්තංච සයනාසනං භික්‍ෂුවට දේශනා කරලා තියෙනවා වන්න සෙනසුනට සිත් අලවා වාසය කරන්න එමකද සෙනසුනට වන ලැබට සිත් අලවා වාසය කරන්ට කියලා දේශනා කළ තියන්නේ. පිමතුන බාහිර ලෝකය කාම සම්පත්වෙලින් පිරිලා තියෙන නිසා. කාම සම්පත් දකින්ට දකින්ට ඇතැම්බෙලාවට ආසාාව ඇතිවෙඩ පුළුවන්. ආසාවල් ඇතිවීම වලකිනවා මිනිස්වාසයක් නැති හුද කලා බුහමිය එනිසාම වන ලැහැබට සිත් අලවාවාසය කරන්න කියලා මහාකාරුණක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භික්ෂුව වන ලැහැබට සිත් අලවා වාසය කළ යුතුයි හැබැයි ඒත් එක්කම දේශනා කරනවා අධිචිත් තේච ආයෝගෝ විදර්ශනාවට වැටමින් සමවත්සුව ලබාගත යුතුයි කියලා. අපේ උපාසක මහත්වරු උපාසක මෑනිවරු විදර්ශනාව වඩන්ට බොහෝම ඇල්මක් කැමැත්තක් ඇතිකර ගන්නේ ඉක්මනට නිවන්සුවයෙන් සැනසීම ලබන්ට හැබැයි පිින්වතුනි විිදර්ශනාව කියන උතුම්ම කුසලය අපි කොහොමද සිද්ධ කරගත යුත්තේ කියල කල්පනා කල්ල බලලා එහෙමත් නැත්තං ඒ පිළිබඳව හොඳ දැනුමක් ලබාගන කටයුතු කරනවනම් පුුණ්‍ය ධරමය සිද්ධ කරන්නත් උපාසක උපාසිකා පිරිස කැමැති වෙනවා. කොහොමදමී විදර්ශනා නුවන ඇතිකර ගන්නේ. බාකාරුණක බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් ලෝක සත්වයාට දේශනා කරනවා ඔබ පිනක් කරනවද අරමුණක් ඇතුවයි ඒ පින කරන්නේ මියගිය ඇත්තන්ට පින් දෙන්න සුජීවත්ව ජීවත්වන උදවියගේ ශැපය සල්සන්න පරලොව ගමන සංසාර ගමන සැපුවත් කරගන්න නිවනින් සැනසීම උදා කරගන්න. මේ සිතිවිලි ධර්මයෝ සිත තුළ ඇති වෙනකුට සිත තුළ හටගන්නා ඕ පුන්න චේටනාව වෙනස් වෙන්ට ගන්නවා. එක සිද්ධ වෙන්න මෙන්න මේ ආකාරයට මවට පින්දෙන්ට නම් පියාට පින්දෙන්ට නම් මියගිය වෙනත් කෙනකුට පින්දෙන්ට අදහස් කරගන්නව නම් පින්කම සූදානං කරන මුහුතේම සිතට අදහසක් ඇති වෙනවා මගේ මව මියගියා පියා මියගිය මමත් මරණයට පත්වෙනවා කියලා මරණයට පත්වෙනවා කියන චේතනාව ඇති වෙනකුටම ීවි අනිත්‍ය ලක්ෂණය වැටහනා වෙනවා. අනිත්‍යය ලක්ෂණයේ වැටහෙනකුට තමම් බලාපොර තුනෝන දෙයක් සිද්ධ වන නිසා ජීවිතයට දුක ඇතිවෙනවා. අනිත්‍යය තත්ත්වයටටත් දුකටත් ගොදුරුවන ජීවිතය ගැන කල්පනා කරනුකුට සත්වයෙක් පුද්ගලය නැතැයි කියන අවබෝධය ලැබෙනවා. ඒ අවබෝධය ලැබෙනවා එක්කම ත්‍රලක්ෂණයට තමන්ගේ මනස යොමන නිසා ඉතින්දි සිද්ධ වන්නේ කුසල ධර්මය. ඒත් එක්කම දරමයෝ සිද්ධරගන්ට කැමැති ඇත්තෝ විසේසේම සිද්ධ කරගතයුතුයි සීල සම්පත්තියක පිහිටීම සිත පිරිසුදු කරගතයුතුයි පචනීවරණ දරමයෝ දුරු කරගන පචනවරණ ධරමයෝ දුරු කරගත්තහම සිත දියුණුවෙන්ට ගන්නවා සිත දීන වෙනකුට පටමධ්‍යානය දුති අධ්‍යානය තති අධ්‍යානය චතුර්ත අධ්‍යාන ආදී ධ්‍යානුව වැඩෙනවා. ඊට පස්සෙ දැන ගන්නවා මගේ සිිත බොහෝම හොඳට දියුණු වෙලා තියෙනවා. දැන් මම විදර්ශනාවට පත්වෙන්ට ඕන කියලා. විදර්ශනාවට යොමු වන්න සිත ඒගාවට කල්පනා කරන්ට ගන්නවා මෙනී කරන්ට ගන්නවා අම්මගේ තාත්තාගේ ශක්තියෙන් මගේ ජීවිතේ හටගත්තා ආහාරපාන නිසා මගේ ශරීරයේ වැඩෙනෝ මේ වැඩෙන ශරීරයේ අනිත්‍ය ලක්‍ෂණයට පත්වෙෙලො මොො මොහොති මොහොත ත්‍රලක්ෂණයට යොමුවෙනවා. මෙන්න විදර්ශනා නුවන්න ඇතිකරගන්න ආකාරය. මේ විදිහට මහාකාරුනක බුදුරජාණන් වහන්සේලා මේ කියන්නාූ අධි්චිත්තේ ලැබිය යුතුයි කියලා දෙසනා කිරීම ලෝකයේ පහළ වන සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම . ඒ නිසා ඒතන් බුද්ධාන ශාසනන් යනුවෙන් පැහැදිලෙ කලා තිබෙන ඒ බව පිම්වතුනි කාල වෙලාවත් ඉක්ම වෙලා යන නිසා මේ ගාථතුන දේශනා කරන්ට හේතුවත් කෙටෙන්නමුත් පහතල තිෙනවා. ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරනවා ජීවමාන බුදුරජාණන් වහන්සේ සත් බුදුුවරයාණන් වහන්සේලා පිළිබඳ දෙමාපයම් පිළිබඳ බුද්ධත්තේ ලබා ගැනීමට සෙබන ගෙන දුන්න බෝධිරාජාණන් වහන්සේලා ගැන ආයුසේ ගැන අග්‍රශ්‍රාවකයෝ ගැන අසූම හාශ්‍රාවකයෝ ගැන අනුස්්‍රාවකයෝ ගැන උපස්ථායිකෝ ගැන දේශනා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ. භික්ෂූන් වහන්සේලා සිද්ධ කළ යුතු උපෝසතය ගැන සිද්ධ කරන පොහොය කර්මය ගැන දේශනා කරල නෑ. මේකට හේතුව කුමත් අනන්ද හාමුතුරුව බුදුරජාණන් වහන්සේගේ සමීපේට ගිහිල්ල මේ බව අහන්ට ේතුනා. අන්න ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න බිවිධ කාලතියෙනවා. ඒ කාලයන්ට ලැබෙන ආයුසය වෙනස්වෙනවා. ඒ වෙනස්වන කාලයට අනුව උපෝසතය සිද්ධ කරනවා හැබැයි ආනන්ද උපෝසතේ සිද්ධ කරන්ත නියමිත කාලවෙන් වනත් පාමොක් උසුලුවන්ට මෙන්න මේ ගාථ ධර්මදේශනා කරන්ට කිසිදූ බාධාවක් නැති බව කාලයක් නැති බව ඒ අනුව පින්වත් ඔබ සියලු දෙනා අද වටිනා ධර්මානු ශාසනා වක්ෂ්‍රවනය කර ගත්තා සියලු දෙනාම සිහට ගන්න පවින්වලකින්න ස ධර්මයෝ සිද්ඩ කරගන්න තුන් දොර සම්බර කරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව බව සේපත් කරගන්න ඔබ සියලු දෙනාටම ධර්මානු ශාසනාවෙන් අත්පත්තු නොපුන්න ශක්තිය උතුම්ම නිවනින් සැනසෙන්ට හේතුවාසන වෙත්වායි ප්‍රාත්ථනා කරනවා සියලු දෙනාට තිරුවන් සරණයි අද ධර්මානුශාසනාවේ දායකත්‍රය ලබඟටත් මින්නවතුන්ගේ අරමුණු අපික්ෂා සහ ප්‍රාර්ථනා ඉදිරිපත් කරන්නට අවසරයි. මිට වසර හයකට පෙර එනම් දෙදහස් දාහත්තයේ දෙසැම්වර්මස දාහත්වනදින අමහාවයට පත්වන්නට යුදන පාලිත්ත ජයකුඩි මැටතුමන්ට පින් අනුමෝදන් කිරීම සඳහරන් දෙපාර්ශයේම පර්ලෝ සැප්‍රත්වන්නට යුදුණු මෞපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් පින් අනුමෝදන් කිරීම සඳහත්. දැනට සුජීවත්ව සිටින දෙපාඩස්වේම පවල්ලොල සියලූම දෙනට සිෙත සාන්තිය නිදුක් නිරෝගී සුවය දීර්ගායස ප්‍රාර්ථනා කිරීම සඳහත් යන උදාර අරමුණින් අතු ධර්මානු ශවාසනාවේ දායකත්ව රැකත් වෙනවා. කිරිවල්ල මත්තේගම ලිපිනේ පදිංචි සීතා පස.ලි යාබර භාරියාව උතා දියනියන් දෙදෙන බෑනා සහ ලේලිය විසින්. අපොවත්්‍රී වදාල කඩහපොළ ශ්‍රී සෛලබිම්භරාමා නිිපති සාහිස්්‍යචාර්ය රාජකීය පණ්ිත වෛම පලාාර්ථය උපප්‍රධාන සංගනායක කඩහපොල්ල පේමනන්දහා බිධාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත්වී වදාල සියලූම ගෞරුණීිය ස්වාමින් වවහන්සේලාට නිර්වාන සුය ප්‍රාර්ථනා කිරීම සඳහත් ජේම් අබේරත්ත බණ්ඩා ධයාබර ස්වාම් පුරුෂයා ඇතුළු අභාවිට පත්වන්නට යුදුණු දෙපර්ශේම දිමෝපියන් සහෝදර සහෝදරෙන් නඇතුළු සීලුම ඥාතිත මිත්‍රාදීන්ට පින්න්නන ොදන් කිරීම සඳහත්. කලා්‍යවපාර පාලාගල්ලලි පදිංචුව සිටින ජේම් කරුණාවතී සොහහිරිය ඇතුළු. සුජීවත්ව සිටින සීලුම ඥාතිතමිත්‍රාදීන්ට, නිදුක් නිරෝගී සුවයේ දීර්ගයශ ප්‍රාර්ථනා කිරීම සඳහත්. දයබර පොදනුවන්ට කලනමිතුරු ඇසුර ලැබී දෙලෝම යහපත සැලසේවා යන ප්‍රාර්ථනාවත් සමග මෙම ධර්මදානමය පින්කම සාර්ථක කර ගැනීම සඳහා සතුටින් සහෝගේ ලබාදුන් කළනමිතුරු සැමට උතුම් ධර්මාවබොහොදේ ලැබේවා යන උදාර ප්‍රාර්ථනාවෙන් අද දායකත්තරෙ එකතු වෙනවා රබක්ඛන පහලකොටුව ල්ගමලිනේ පදිංචි ම් විමලාවති මැනිකේ මහත්මය ඇතුළෝ පෞලේ සියලෝම දෙනා. දෙදහස් විසතුනේ දෙෙසැම්බර් මස දාහත් පොන දෙනට අසු නොමවැනි යපන්ධනය සමරණ පීම් කරුණාවති විශ්්‍රාමික ගුරුමාතාවලට නිදුක් නිරෝගී සුවය දීර්ඝාශ ප්‍රාර්ථනා කිරීමත්, පලෝසපර්ත් එම් පියසේන සේනානායක දායබර ස්වාම් පුරෘුෂයාටත් දෙපාර්ශයම අවාහිට්‍රපත්වන්නටිය දුුණු දමෝපියන් සහොදර සහෝදරයන්ටත් පුුණිියොනුමොදනා කරීමත් මෙම ධර්මදානමිය කුසල බලයෙන් තමාගේ භාවනා කඩතු කරගැනීමටට සහ ධර්මවබෝධය සඳහා චිත්ත ධෛරය ලැබී නිර්වාණා මොහුද ලැබවායි යන ප්‍රාර්ථනින් සමග කෞවරෝණය දේශකැන් වහන්සේටත් සජීිවත්තු සිටින පවුලේ සීරුමතිනයාටත් . ර්த்தනාන බෝධියකින් උතුම් වූ නිර්වාණසු අත්‍යයායන උදාහර පාර්ථනාවෙන් අ ධර්මානු ශවාසනාව දායකර්තடைකත්වෙනවා කොළயாපිටිය බෝහිංගමූ ලිපින පදිංචි P කරුණාවර්ති විශ්්‍රාමික ගුරු මාර්තාව සමග දருමුණமுறைරන් මිනිබරියන් லேලිය ඇතුළු බෑනාවරු දෙදෙන. දෙසැම්බර් මස දාහත්වනදිින් උපන්දනය සමරණ, විශராමික පාඩසාලා චාරණ ඥානලතා බෝදරගම වන තමාට නිදුක් නිලෝගී සුවය කිරජීවනය ప్ பிரరాර්ථනා කිරීමත් ට ස් හකට පෙර පරල සපත් විශනමල පාඩසාලා චාර ජ.ස් බෝදරගම දයාබර පියතුමන්ට, විශරමික පාඩසාලා චාරනි PTTP ජෛතිලික දයාබර මෑනියන්ට සහ. පවලී නමින් අභාවිට පත්වන්නට දනු සීලු දෙනනාට, හවා චතුර ල සත හැම අබෝධවේවා යන ්‍රාර්තනවත් සමග දෙෙසැම්බර් මස දහවිෙන දින උපන්දිලින් සැමරු. විදුන් සූரிய බන්ලාාර, ආදනණිය මුළ මුුරාට සිෙරුවන්ගේ ආශිරවාදිය ප්‍රరాාථනාකිරීමත් ට්‍රමාට සිල්ප සහත්‍රයේ ලබාදුන් කුරනෑබොඩ පියතිිස්ස ගෞරෝණිය ස්වාමින්න්ව හන්සේට සමනතුංග තහ රනසිංහයන ගුර බෞතුන්ට නිර්වාණසුය ප්‍රාර්ථනාකිරීමත් දැනට සුජීවත්වො සිටින්න මෝකොළමුල්ල ගුරු පියතුමටට ඇතුළු සිිලම ගුරු මැනිවරුන්ට ගුරු පියරුන්ට උතුම් වූ ධර්මාාවබහෝද ලැබිවාජන ප්‍රාර්ථනාවත් සමග, වලේ දරුවන්වන ්‍රබාත් සූරිය බන්ලාාර මනෝජ් බදරජි ස්ුරෝචනා කොළමගේ යනාය කරන සීලෝම පුුණ්්‍ය කර්ම හේතුවින් ඔවුන්ට ධර්මාමෝදය ලැබියවා යන ප්‍රාර්ථනාවත් සමඟ තමත් ධයාපර ස්වාම්පුරෘෂයා වන දයනන්ද මංචනායක මහතාට නිදුක්නරෝගී සුවය දීර්ඝාශ ප්‍රාර්ථනා කරීමත් අරමුණු කර ගනවින් අද ධර්මානු ශාසනාව දායකත්වලකතු වෙනවා පොල්ගහවෙල. පකඩ දිනියවත්త ලිපිනේ පදිංచි, විශරාමල පාඩසල්ලා චාර්න ඥනලට බෝධරගම මහත්මය ඇතුළෝ පෞලේ සියලෝම දෙනා. දිනහස් විසතුුණේ දෙෙසැම්බර්මස දාහත් ොන්න දිනට එනම් අදදිනට එකළොස්සන වයට පාතබන පොත්පිටගේ බිනුත් රංසිතු සිල්වා ධයබර පොతනුවන්ට සුබ උපන්දිනයක් වේවා ත්‍රවිධරත්නය අනන්ත ගුණ බලෙන් දුක් නිරෝගී සුවය චිරජීවනය සැලසේවා සියලු ඇස්වහ කටවා හෝ වහ දෝස ග්‍රහාපල ஒපදදව දුරුුවී ඉගනීමම් කටයුතු සාාර්ත්‍රක වී යහපත් අනාගතයක් උදාබේවා පොත්පිටගේ ලිවිසඳ පොත්පිටගේ ලිවිසඳී මෙත්නාරා ශිල්වා දීනී ඇතුළු පෞු්ල සැම්ටද සෙත සැලසේවා යන උදාර ප්‍රාර්ථනාවෙන් දායකතරකතු වෙනවා අංක තුන් සිය පනස්නමින් ස ගොඩල්ල පාර මොරවින්න පானදුரளி பனே பதிంచి PKJ. குமாரி ஆதிரனయம் அவ PDM சிిල්్வாఆధరனయ యుතුமண் ඇத்தළ பௌே செலோమர்ந்தலாம். பన్నிపిටිය රతமල් දෙని அංక එකசி அනුවட்ட නිவසே පதிంచి, ඊම් සුබරත්න මැනිකේ මහත්මියගේ පරලෝ සැපත් ධෑබර දෙමෝපියන්තත්. වැඩි මහල් සහෝදරෑ වන B.ව. ගුණසේන මහතාගේ පල්ලෝ සැපත් ධෑබර පියතුමන්තත්, වැඩිමහල් සහෝදරෑ තුළු එම දෙපලගේ අභාවිට පත් සියරු ඥාතී හිතමිතරාදීන්ට පින් අනමෝධන් කිරීම සඳහත්. ජවත්තු ිටින බර මැනියන් සහෝදර සහෝදරියන් දූදරුවන් లేලිය සහ මිනිිබිරියට නිදුක් නිරෝගී සුවය දීර්ඝාශ ප්‍රාත්ථනාකිරීම අරමුණු කර ගනමින් අද දායකත්තුර එකතුව වෙනවා ංකේකසි අනුවට රත්මල්දනිය පංසල පාර පన్నිපිටිය ලිපිනේ පදිංචි ඊම් සුබරත්න මැනිකේ මහත්මේ ඇතුළෝ පෞලේ සියලුවම දෙනා. රාගම කපුයවපාරී පදිංචි ඒමකාන්ති දසනාක තෙළකරත්න දාෑබර මෞද්ධබේගේත්, කේච් තිළකරත්න දාෑබර පියතු මන්ගේත් පනස් හතරවන විවාසංවස්සරය වෙනුවෙන් ඔහුන් ගදනාටම මෙම ධර්මදානවේ ආනු භාවයෙන් නිදුක් නිරෝගී සුවය දීර්ගාශව ප්‍රාර්ථනකකි दिිමස් සඳහත්. ලබනවසරේ විමග කටයුතු සඳහා පෙනනීසිරෙන දියනියන් දෙදනාගේ අධ්‍යිාපන කටයුතු සරුවෝප්‍රකාරෙන් සාර්ථක වීමට මෙම පින් බලේ හේතුවාසන වීවායි ප්‍රාථනාකිරීම සඳහත්, දේකෙනන් වහන්සේ ඇතුළ බුදුදහම ලෝට ක කියයාා දෙෙන සියලුම ස්වාමින්න් වහන්සේලාට, මෙම පින් හේතු කොටගෙන නිදුක් නිීරෝගී සුවය දිීරිගාෂ ලැබේවා. මිය පරලුව ගිය සීරුම ඥාතිීන්ට නිර්වානු සුවේ ලැබන්නටත්. ජවත්තු ින් සීල් ාතියන්ට ලකවාති සැමටම නිදුක්්නිරු විශෝය දීර්ඝාශ ප්‍රාර්ථනා කරමින් අද ධර්මානු ශාසනාවී දායකත්වරගතිෙනවා රාගම කපුවවපාරි එල්ිපනයේ පදිංචි මහසේ තිළකරත්න මහත්මය ඇතලෝ පවලී සියලූමර් දෙලා. දෙලා ස්වස්තුනය දෙසැම්බර් මස දාහත්වොනදිනට හැත්ත පස්සන උපන්දිනය සමරණ කේම් කුසමාවතිී ආදරනය මෞතුමියයට සුබ පන්දිනයකට ආසුර්වාධ ප්‍රාර්ථනා කිරීමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් දෙදහස් විසතුනේ සෙැම්බර් මත්ස වි විසි එක් වන්න දිනට උපන්ධනය යදෙන එම්මම් ජයනන්ද දායබර පියතුමට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම සඳහත්. දහස් විසිතුන්නේේ දෙසැම්බර් මස විති හර වනන්දින උපන්ධනය සම්රණ ඉමදුව කෝදාගොන් හෙට්ටිගේ වත්තේ එම් රමණී පුංචි අම්මාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනාකිරීම සඳහත් MNA පුංචි ඕනා අර්තම්මාටCAේච් හෙන්ද්‍රික් අප්පුහාමි Cීයාට මිදිගම විසූ කේච් යසපාල මාමාටත් ගම්පහා හේනේගම විසූ හේමොලත්තා කලන්සූරිය නැන්දම්මාටත් වැලිගම මුණගමුවේ විසුව උපාලි කන්වාරත්න මාමණ්ඩියටත්, පෞලේ නමින් මිය පරලොෝ ගේිය සරුම ඥාතිති මිත්‍රරාීට පිම් පැමණීම සඳහත්. සුජීවව ටිටින පෞල්ලේ සියලු ාතිති මිතරාදීන්ට, සෙත් තාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාවත් සමග, නිදහස් විසිහතරේ ජනවාරි මාසේ යුග දෙවියයට එළබෙන ඉමදූුව කෝදාගොඩ පොළේවත්තේ පාදිංචි, WR සුරංග පියදර්සන මල්ලීට සහ එම නැගනයට යහපත්. අනාගතියකට ආසිරවාද ප්‍රාර්ථනා කරමින් අද ධර්මානු ශවාසනාවේ දායකත්වරැකතිෙනවා හැත්ත පහ එක ගඩ අනඹ බේරිුවල පදිංචි එ ඉරෝසා සඳමාලි ගල්කළුව ඉමදේ පදිංචි එම් නිසන්සලා පත්ම කුමාරි වැලිගම මුදුගමේ පදිංචි, එම් චන්දිකා ලක්මාලි විගේරත්න සහ එම් චතුරිකා ශ්‍රීമල න දනරන් සේරම දෙනා. මීරිගම දෙෙල්ොල්ල දමුග පදිංචිවසිට මියගිය KIR හේරත්සිഞෝ ධෑබර පියතුමන්ට RM පුංිමැනකේ ධෑබර මෞතුමයට KIR සුකදදාස සහෝදරයාට ගලිගමුව හපුගහලන්ද වත්ත කෝට්ලපොල පදිංචිවසිට මියගිය KW ංචක්පහමි மாමාට DR උක්ක මැනිකා නැල්නම්මාට සහ පෞලේ නමින් මියපරලෝගිය සැමට පින් අනමුදන් කිරීම සඳார். දැනට සுජීවත්තු සිටින වී ශවමනාවතී යාபර බෙරිந்து. ජනක சமிින්ந்த ඉමුලාන පොතනුවන් උදානා මොරපිටිය லேලිය යනුක සජාන් දිනිතු ඉමුලාන්න මனுක දුලාන් 0ල්සිත මුලාන எனන ුණගරන් සැමටත් දේක න් වහන්සේ ඇතුළ සියල ෑහි ැමැතුරට සිරු දෙෙනට, විදුක් නිரோමිෂ ඔය දීර්ඝාශ පരාර්తනා කරන මින් අද ධර්මානු ශාසනාවේ දායකත් රකතුවෙනවා. මීරිගම හකුරු කුමර පට්ටියකුමර වර්තේ අංක නෙසිය පහින් පනස් නමේ ලිපිණේ පදිංචි KIR ආලියදා සමහත්තා ඇතුළෝ පෞලේ සියලෝම දෙනා. මාදැන් ඉතාමත්ම ගෞරවෙන් ආරාධනය කරන්නව දේශකැනැන් වහන්සේට දායකත්්‍යයන් වෙනුවෙන් පුුණ് අනුමෝදනාව ඉදිරි පත්කිරීම සඳහා. තර්මානුසාසනාවവෙන්වෙෙන් දායිකත්වේ ලබා ගත්ත. පි සියලු දෙනා නමින් මිය පරලෝගිය සියලුම ඇත්තන්ට මේ වාසනාවන්ත පුන්නෙ ශක්තිිය අයිතිවෙෙත්වා. පින්බලාපොරොත්තුව සිටින සියලු දෙවියොත් මේ වාසනාවන්ත පුන්නේ ශක්තිය අනුමෝදම්වෙත්වා පින් අනුමෝදම්බන සියලුම දෙවියන් මේ සැදැහැවත් පිරිසගේ ජීවිතයන් තුළට බලපාන කරදර බාධක දුක්කම් කටළු දුරු කරලා හිතන පතන කරන කියන හැමදේම ඉෂ්ඨසිදකරගන්න ආසිරුවාදේ සලසටවා. එත එක්කම උපන්දිනේ සමරණ ඇක්තන්ට ආයුරාරෝග්‍යාදී සම්පත සලසමින් ආසිරුවාදේ සලසත්වා. දෙවියොත් උතුම්මු නිවැනිින් සැනසිෙත්වාකින ප්‍රාත්ථනාව ඇටිකරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකා සට්ටහාචබුම් මට්ටහා දේවානාගා මෛද්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංඩක්කන්තුසාසනං. ආකා සට්හාචබුම් මට්ටහා දේවානාගා මෛද්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වා රක් කන්තු දේශනං ආකාසත්හාචබුම්මට් හාදේවානාගා මෛද්දිකා පං්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කන්තු මං පරන්ති. පනතුන අවසන්න වූ ධර්මානු ශාසනාව පවත්නුල් ලැබේ පානදුර හරියවන්ස ධර්මායතනාදී කාරි පූජපාද දමගොල්ලේ පදුමසිරි ගෞරෝණිය ස්වාමින්ද්‍රයණන් වහන්සේ. ෆිනති නඔපට පුුවන් ජතික ගුවන්ුදිලිය සිංහල සොදේචය සේවය ඔස්සේ ප්‍රචාරය වන මෙවැනිම ධර්මානුශවාසනාක දායකත්වය ලබාගන්නට කතා කරන්න අපේ ආගමිකන්සිය දුරකත්තනන්ක බිඳුවයි එකයි එකයි දෙකයි හැටන මෙයැයි හැත්ත එකයි හතලිය. දර්මාන ස ාව ධර්ම ද න ලිකා ෙන්න්නට යල ලි ශ්‍රණය කරන්නට පුළුවන්. අද ධර්මානු සාාසන පැවත්තුූ ගෞරුණීිය දේකෑනැන් වහන්සේට, ධර්මානු ශාසනාවී ධයකයේ ලබා ැදිරියයට පැමිණ ධර්ම ශ්‍රවණය කළ. එමෙන් ධර්මානු ශසනාව දායකත්වවෙලා බැගැත් සැමටත් ජාතික ගොන් දිලිය සිංහල සොදේශ සේව්‍ර ර්ම ්‍රරණය කළ ලක්වසිල්ුවසි සැමටටම බුදු ශරණවේවා. සඳම් සරණවේවා, සගසරණවේවා.